ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙනවා මේ පාසලට එකම පරිගණකයක්වත් නැහැ. එකම ස්මාර්ට් බෝඩ් එකක්වත් නැහැ. ඒතර ලක්ෂ 10ක පරිගණක සහ ස්මාර්ට් බෝඩ් දෙන්නේ රටේ ජනාධිපති නෙවෙයි, අගමැතිත් නෙවෙයි, අධ්‍යාපන අමතිත් නෙවෙයි, බලයක් නැති විපක්ෂ නායක. මෙන්න අපි ක්‍රියාත්මක කරපු සිස්ටම් චේන්ජ් එක. අපි රටට බලයක් නැතුව සේවය කරලා ඔප්පු කරලා හමාරයි රටට අවශ්‍ය දර්ශනය, දැක්ම, වැඩපිළිවෙල, ඒ වගේම ක්‍රියාත්මක වීම, ඉම්ප්ලිමෙන්ටේෂන් ඉහළින්ම තිබෙන්නේ වෙන කාටවත් නෙවෙයි සජිත් ප්‍රේමදාස ඇතුළු සජිත් ප්‍රේමදාසගේ ටීම් එකටයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. රටේ ජනතාවත් දැනගන්නට ඕන මෙහෙමත් පාසල් අපේ රටේ තියෙන. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චි ආසනේ කැබිදිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇටවීරවැව ගම්මාන. දරුවෝ 375ක් ඉගෙනුම ලබන පාසලක්. එක කම්පියුටරයක් නැහැ. එක ස්මාර්ට් බෝඩ් එකක් නැහැ. මම ඔබට කියන්න කැමතියි මේ අවුරුද්ද මැතිවරණ වසරක් 2024 අග භාගයේ වෙනකොට අවසන් වන්නට පෙර මම ඇටවීරවැව මුස්ලිම් මහාවිද්‍යාලයට නැවතත් වරක් පැමිණෙන්නේ මේ මහාවිද්‍යාලය ස්මාර්ට් ස්කූල් එකක් බවට පත් කරන්නට රටේ නායකයා හැටියට දියත් කරන මේ රටේ නිදහස් අධ්‍යාපන ආයතන පාසල් 10126ම ස්මාර්ට් පාසල් බවට පත් කිරීමේ සජිත් ප්‍රේමදාස කියන රටේ නායකයාගේ ජාතික ව්‍යාපෘතියත් සමගයි මම පැමිණෙන්නේ කියන එක මම ඔබට කියන්නට කැමතියි. ඉතින් මිත්‍රවරුනි, ඇටවීරවැව විද්‍යාලයට කම්පියුටර් එකක් නැහැ. රටේ ජනාධිපතිවරයයි ඇමතිවරුයි ලෝකෙ වටේ රවුම් ගහන ආණ්ඩුවේ සල්ලිවලින්, රජයේ සල්ලිවලින්, ඔබගේ සල්ලිවලින් ඒගොල්ලෝ ලෝකෙ වටේ රවුම් ගහනකොට පළවෙනි ශ්‍රේණියේ සිට 11වෙනි ශ්‍රේණිය දක්වා දූ දරුවන්සෝබණ නායකයෝයි රැස්වීමක් පාසා කයිය ගහන ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ වල මහ පොළොවට පය ගහලා නැහැ. මරු කණ්ඩායමක් ඉන්නේ. ඒගොල්ලෝ කියනවා දේශීයත්වය රකින්නට ඕන. එහෙම කිය කිය ජාත්‍යන්තර පාසල් වල මේ ඔබ අප සියලු දෙනාම මේ වගේ රටක මොකද්ද උත්තරය? Foreign direct investment. අද බලයට ඉන්නට කර්මාන්ත ශාලා බිහි වෙනවට තර්ජනය කර පාසල් පුච්චනකොට තමයි මිත්‍රවරුනි
එය ඉෂ්ට සිද්ධ කිරීමේ